සංගීතය බලන අපි දන්නවා මේ වෙනකොට මහීව බේරගන්න සල්ලි ඔක්කොම ලෑස්ති කරගෙන යාළුවෝ කට්ටිය ඉන්නේ. ඉතින් හැමෝම මේ වෙනකොට සතුටින් ඉන්නේ. ඉතින් ඇත්තටම අසේලත් මේ වෙලාවේ අසේන්ට සල්ලි දුන්නා. එහෙම කළේ පස්සේ අසේන්ට කොන්දේසි දාන්න පුළුවන් කියලා දන්න නිසා. ඉතින් අසේන්ට ගොඩක් සතුටු හිතුණා. මොකද අසේන් දැනන් හිටියේ නෑ මහීව බේරගන්න සල්ලි ලැබුණා කියලා. ඉතින් අසේන්ට හිතන්න තිබුණ එකම දෙයයි ඒ තමයි මහීව බේරගන්න ඕනේ කියන දේ විතරයි. හැබැයි ඉතින් ඉස්සරහට අසේනෝ මුණ ගැහෙන්න සකුණිටවත් බැරි වෙයි. මොකද හේතුව තමයි අසේනි මහීට සකුණි උදව් කරනවා කියන දේ අසේල්ට දැනුන නිසා. හැබැයි දැන් කතාව ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි පොලාල මහීව බේරගන්න ගියත් ඒ වෙනකොටත් මහීව නිදහස් වෙලා ඇවිත් ඇත්තටම කවුද මහීව අරන් ගෙහින් තියෙන්නේ කියන දේ යාළුවන්ටත් ලොකු ප්‍රශ්නයක්. හැබැයි කල්පන සහ මිලින්ද කතා වුණා මහීව බේරගන්නවා කියලා. ඒ කියන්නේ කතාව ඇත්තක්ද? මෙන්න මේ ප්‍රශ්නය තමයි දැන් කතාව බලන මට ඔයාට හැමෝටම තියෙන්නේ. හැබැයි කල්පන ගිහින් මහීව බේරගත්ත නම් මහී කැමති වෙයිද ඒකට? මොකද කල්පනගේ හැටි දැන දැන අනිත් එක අසේනියෝ ලබා ගන්න දාන උඩර වැට්ටියක් මේක කියන්න තමයි අපි දන්නේ. ඉතින් මහේටත් ඒකේ විදියටම දැනනවා ඇති. දැන් අසේල කියනවා 100ට හොඳටම අසනීපයි කියලා. ඒ කියන්නේ කල්පන එක්කද මහේ ගියේ? නැහැ. මහේ ගියේ වෙන කොහෙවත් නෙවෙයි. මහේ බේරගන්න 100 වෙන්න පුළුවන් උදව් කළේ. අසනීපෙන් හිටියේ උනාට 100 පොරොන්දුවක් දුන්නා. 100 කියපු දෙයක් කවදාවත් කඩ කරලා නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම 100 අසෙන්ඩ දීපු මේ පොරොන්දුවත් කෙසේ හෝ ඉෂ්ට කරන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් කල්පන වගේ පොලාල හැමෝම පුදුම වෙයි සිද්ධ වුණ දෙයට. හැබැයි ඒක තමයි ඇත්ත. මොකද මහීට කල්පනගේ වහලෙක් වෙන්න කවදාවත් ලැබෙන්න එපා. ඇත්තටම අසෙනි මහී ආදරේ හැමදාමත් පරිස්සම් වෙන්න නම් කල්පන්ට මේ මහීව බේරගන්න ලැබෙන්නේ නැති එකමයි හොඳ. ඉතින් මහීව බේරගන්න 100ක් කියන අය වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම අසෙනි මහී එකතු වෙන්න කියන පතන අය ඒ ගැන දැනන අවංක අදහස කමෙන්ට් එකක් විදියට කියලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් උපකල්පනය කරලා දැනගන්න ටෙලිකවලම සබ්ස්ක්‍රයිබ් කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.